ගොල් සම්මේලනය මේ දවස්වල ඇත්තටම එළඹෙන ලෝක කුසලානයටත් ඒ වගේම ආසියානු කනිෂ්ඨ ශූරතාවලියටත් කණ්ඩායම් දෙක සූදානම් කරන අතරේ සම්මේලනයක් වශයෙන් කරන්න ඕන තරගාවලි ඒ වගේම සංවර්ධන වැඩ කටයුතු කරගෙන යනවා. එනු අද දින මෙතන පැවැත්වෙන්නේ ලෝක කුසලාන තරගාවලියට යන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 15 දෙනෙක් තෝරා ගැනීමයි. ඉතින් මේ වෙනකොට ක්‍රීඩිකාවන් 15 දෙනෙක් තෝරා ගත්තා. ඒත් එක්කම අපි එතනට 16 වෙනි ක්‍රීඩිකාව හැටියට තර්ජනී ශ්‍රීලංගම් ක්‍රීඩිකාවත් ඇතුළත් කරලා තියෙනවා. මොකද එතුමියගේ සේවයත් අපිට අත්‍යවශ්‍ය වෙන නිසා ඉදිරි කාලයේදී. ඊට අමතරව අපේ කනිෂ්ඨ කණ්ඩායම මේ වෙනකොට සූදානම් වෙනවා ඒගොල්ලන්ගේ සිලෙක්ෂන් සඳහා ඉදිරියේදී පවත්වන්නට යෙදෙන. ඉතින් කණ්ඩායම් දෙකේම මම ඉතාමත් සතුටුමත් වෙනවා තිලකා ජිනදාස මෙනවියටත් සහාය පුහුණුකාරණිය ප්‍රසාදී මහත්මියටත් ඒ වගේම කනිෂ්ඨ කණ්ඩායමේ පුහුණුකාරණිය අමල්කා ගුණතිලක මහත්මියටත් අපි කළමනාකාරී වශයෙන් පත් කරලා තියෙන වජිරා කුසුම්වාරි මහත්මියටත් මොකද මේ හතර දෙනාම එක හා සමාන ඉතාමත් මහන්සි වෙලා මේ කටයුත්තේ දෙනවා. ඒ වගේම ක්‍රීඩා වෛද්‍ය එකකටත් අපි හැමතිස්සෙම අපිට නිරන්තරයෙන් දෙන සහයෝගය පිළිබඳව මේ වෙලාවේ මතක් කරලා සිටිනවා. ඒ වගේම මේ වෙනකොට අපි පුහුණුකරුවන් සඳහා පුහුණුකරුවන් ඒ කියන්නේ අපගේ ආරම්භක අවස්ථාවේ ඒ කියන්නේ ප්‍රාථමික මට්ටමේ වගේ සිටින ග්‍රාස්රූට් ලෙවල් කියමුකෝ ඊටත් වඩා පොඩ්ඩක් ඉහළින් ඉන්නේ. නමුත් පුහුණුකරුවන් සඳහා වාර්ෂික වැඩසටහනක් යනවා. ඒ වැඩසටහනේ මේ මාසේ වැඩසටහනත් අද අපි පවත්වනවා කොළඹ ටොරින්ටන්හි දේශක ජයලාල් මහත්මයාගේ නෙට්බෝල් ක්‍රීඩාව දීප්ති අලිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඒ සම්බන්ධීකාරකත්වය දරනවා තමරලියනගේ මහත්මියත් යමුනා සඳමාලි මහත්මියත්. ඒ වගේම අපි කැඳවලා තියෙනවා මේ වෙනකොට පුහුණුකරුවන් ශ්‍රේණිගත කිරීමේ විභාග සඳහා එදුම්පත් කැඳවලා තියෙන මම විශ්වාස කරනවා දිවයිනපුරා සිටින පුහුණුකරුවන් සහ වත්මන් පුහුණුකරුවන් සහ පුහුණුකරුවන් වීමට අපේක්ෂා කරන සියලු දෙනා ඒ සඳහා දායකත්ව අවශ්‍යතාවය තියෙනවා නම් එදුම්පත් ඉදිරිපත් කරලා ඒ ශ්‍රේණිගත කිරීම වල ඉදිරිපත් වෙයි කියලා. ඒත් එක්කම විනිසුරුවරුන්ගේ පරීක්ෂණේ මේ වෙනකොට විභාගය අවසන් කරලා තියෙනවා. ඉදිරි කාලයේදී ඒ ප්‍රශ්න පත්‍ර අපි බලලා සමීක්ෂණය කරලා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. අපිට මේ කවුරුත් දන්න විදිහට මේ රටේ මේ පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ අපේ කණ්ඩායම් දෙක විදේශගතව පුහුණු වීමක් ලබලා දීමට අපිට අපහසුතාවයක් තියෙනවා. නමුත් අපහසුයි කියලා අපි අදහස අතහැරලා නැහැ. මේ වෙන විට අපි උත්සාහ කරනවා ඔස්ට්‍රේලියාවේ දැනට අපේ තර්ජනී ශ්‍රීලංගම් ක්‍රීඩිකාවත් ඉන්නවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සම්බන්ධකම් තියෙන අය ශ්‍රී ලාංකිකයන් අතුරින් මම හිතන්නේ ඔබ සිළු දෙනා දන්නවා පසුගිය දිනක ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ අපූරු තරගාවලියක් පැවැත්වුණා. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන් දේවියන්සලා විසින් සංවිධානය කරපු තරගාවලියකුත් පැවතුණා. ආදි ශිෂ්‍ය තරගාවලියක් බොහොම සාර්ථකව පැවතුණා. මම ඒගොල්ලන්ටත් කියලා තියෙනවා අපිට අවස්ථාව ලැබලා දෙන්න කියලා මේ ක්‍රීඩිකාවන්ට එහේ ඔස්ට්‍රේලියාවේදී පහසුකම් ලැබලා දෙන්න. එහෙම අපිට සූදානම් කරගන්න පුළුවන් වුණොත් ඔස්ට්‍රේලියාවට කණ්ඩායම යවලා දින 10ක පමණ පුහුණු තනක ටිකක් සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම ජාතික කණ්ඩායම ආප්‍රිකා යන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ කේප් ටවුන් තියෙන්නේ තරගාවලිය ලෝක ශූරතාවේ ඊට ඉස්සෙල්ලා බොට්ස්වානාහිදී අපි සූදානම් කරගෙන යනවා පුහුණු තනක කීපයක්. ඒ යන අතර මගදී එතකොට ලොකු වීදමක් දරන්න වෙන්නේ නැහැ යන අතර මගදීමයි. ඒ වගේම කනිෂ්ඨ කණ්ඩායම සඳහා එකක් අපේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම ඉන්නවා පුහුණු තනක පවත්වන්න. ඊට අමතරව අපි මැයි මාස දෙවන සතියේ ආරාධනා කරලා තියෙනවා මාලදිවයින කණ්ඩායමට, එතකොට කෙන්යානු කණ්ඩායමට, ඒ වගේම සිංගප්පූරුවේ සංචිත කණ්ඩායමකට, ඒ වගේම මැලේසියාවේ ක්‍රීඩා සමාජ කණ්ඩායමකට ශ්‍රී ලංකාවට පැමිණෙන්න කියලා මම හිතන්නේ. ඒ සියලු දෙනා මේ වෙනකොට පැමිණීම තහවුරු කරලා තියෙනවා. ඉතින් අපි ලංකාවේදී දෙවන සතිය වෙනකොට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තරගාවලියක ස්වරූපෙන් සුහද තරගාවලිය පවත්වන්න සූදානම් කරලා තියෙනවා.